Aibowan, selamat talut daw sa kodauna, may alut daw sa tapio benirogi kamu tamai gana tamai kata bahakaran ni. Ita mata adre ngapi itu mata ara aradana kala daw sa kata bahakaran nama ano heki abis shag ni pun karo sanat gama ge mata aibowan ubutu mata. Aibowan, ita ama pia karo sinama teko butu mama piligat. Ubutu mama daki mata hari prasana imo kata me sama ning ita ama lengka tuh idih ada prasana bawing kata akar no ting. E daki mata pria pria. Sedang පුද්ගලෙක් හැම වෙලේම කියනවා මේ සාමාන්‍යයෙන් අපි යන අහක් යන නයි අර අපි වාචනයක් භාවිත කරනවානේ ඒ වගේ තමයි සාමාන්‍යයෙන් ලෙඩ රෝග. කියන්නේ අපි මේ අපේ මාතෘකාවත් එක්ක ඉදිරියට යනකොට ලෙඩ රෝග කියන දේවල් අපි අහන්න කැමති දේවල් නෙමෙයි සාමාන්‍ය කොහොම කරත් මම කැමති නැහැ මම ලෙඩෙක් රෝගියෙක් කියලා කියන්න. නමුත් මේ අහක් යන ලෙඩ රෝග වල අපි ඇඟට දාගන්න ක්‍රමවේදයක් තියෙනවා. පුරුද්දකුත් තියෙනවා. අනේ මට වුණා. මට හෙම්බිරිසාව මට උදේ ඉඳලා කැස්ස. ඇයි සර් මේ මිනිස්සු මෙහෙම වෙන්නේ? අපිට මේ ලෙඩක් නැතුවත් ලෙඩක් කියලා අපි ඇයි අඟවන්නේ? මම ওই ප්‍රශ්නෙට උත්තර දෙන්න කලින් අර දැන් අමාවි කියවනේ මං හිනාවක් තියාගෙන ඉන්නවා කියලා. ඉතින් මේ අයින්ස්ටයින් ගෙන් දවසක් අහනවා සාපේක්ෂතාවාදී තේරෙන්නේම නැහැ මේක තේරෙන්නේම නැහැ මට කියන්නකෝ සාපේක්ෂතාවාදී කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේම නැහැ එයා කියන මෙහෙම ඔබ ලස්සන ගෑනලමෙක් එක්ක දවසම කතා කරගෙන ඉන්නවා හැබැයි ඔබට ඉවර වෙනකොට දැනෙන්නේ විනාඩි දෙකක් ගියා වගේ ඔබ ඒ අත පෝරණුවට දාලා ඔබ දාපු ගමන් ගන්න අනිත් පැත්තට හැබැයි ඔබට දැනෙන්නේ අවුරුද්දක් විතර පෝරණු අස්සේ තියාගෙන ඉන්නා වගේ කියලා. ඉතින් දූ වගේ කෙනෙක්, අමාවි වගේ කෙනෙක් මෙතන ඉඳලා hina වෙලා ඔයා කතා කරනකොට ඉතින් මටත් අනිවාර්යයෙන්ම මම hina වෙලා කතා කරනවා. දුවේ ඔයා අහපු ප්‍රශ්නේ මේ නැති ලෙඩ. මම මේකට ලස්සන කතාවක් කියන්නම්. මනෝවිද්‍යාඥයෝ 1930 ගණන් වල පරීක්ෂණයක් කරා මේ මනසේ තියෙන බලපෑම අපේ ශාරීරියේ සෞඛ්‍ය සම්බන්ධව මේකේ රිසර්ච් එකේ කරපු දේ මේගොල්ලෝ තෝරගත්තා මරණ දඬුවමට නියම කරලා හිටපු මිනිස්සුන්ව. එතකොට ඒ කාලේ මරණ දඬුවම දුන්නේ අර ගෙල කපලා සිඳලා බෙල්ලෙන් කපලා ඔළුව කපලා තමයි මරන්නේ. දැන් මේකට එන කට්ටියව තමයි මේකට තෝරගත්තේ. තෝරගෙන පරීක්ෂණ කරා දැන් අර හිරකාරයා පවුවදා මැරෙනවා කියන එක දන්නවා. එතකොට පල්ලියට ගෙනිහිලා යාඥා කරලා අර නෑයන්ට හම්බෙලා ඒ සියලු දේ යා කරනවා. එයා අර කාමරෙටම යනකොට එයා දන්නවා දැන් හෙට මම මැරෙනවා කියලා. දැන් එතකොට එයාගේ මරණයට එයාගේ මනස සූදානම් වෙලා ඉන්නේ. පවුවදා සාමාන්‍ය විදියම තමයි හැම දෙයක්ම එකම විදියට එයාව මරණයට ගෙනිච්චන් පස්සේ මූණ වහනවා. සාමාන්‍ය විදියට. මූණ වහලා දැන් අර කොටේට බෙල්ලක් තියෙනවා. බෙල්ල තිබ්බෙන් පස්සේ කඩුව ගන්න සද්දෙත් ඇහෙනවා. හැබැයි වදින්නේ බෙල්ලට වදින්නේ කඩුව නෙමෙයි. වදින්නේ උණපතුරක්. බෙල්ල කැපෙන්නේ නැති උණපතුරකින් පොඩ්ඩක් මෙහෙම පාරක් දෙනවා. වේදනාවක් එන්න. ඊගවට උණු වතුර ටිකක් දානවා අර අතෙන්ට. දැන් අර එයාගේ හිත දන්නේ මොකද්ද? ලේ යනවා. මට මේ ලේ යනවා. ලේ බින්දුවක්වත් යන්නේ නැහැ. ඊට පස්සේ අර පුද්ගලයා මිය යනවා. මිය යන්න හේතුව කොමක්ද? මිය යන්න හේතුව කියන්නේ එයා හිතනවානේ දැන් මගේ බෙල්ල කැපුවා ලේ. නමුත් ඒ දේ සිද්ධ වුණේ නැහැ. නමුත් එයා හිතින් විශ්වාස කරා මේ දේ වුණා කියලා. මේකට තමයි නොසිබෝ කියන්නේ. අපි එදා කතා කරා ප්ලේසිබෝ ගැන. ප්ලේසිබෝ කියන්නේ අපි සුවපත් වෙයි කියලා හිතලා මෙන්න මේ දේ කරත් සුවපත් වෙයි කියලා අපි හිතනවා. ඒ දේ කරනවා ඒ දෙත් එක්ක අපි සුවය ලබනවා සුවපත් වෙනවා. එහෙනම් නොසිබෝ කියලා කියන්නේ කුමක්ද? නොසිබෝ කියන්නේ අපිට නැති දෙයක් අපි ආරෝපණය කරගන්න අපි දැඩි විදිහට විශ්වාස කරන මට මේ දේ වුණා කියලා. එතකොට මේ නොසිබෝ ඉෆෙක්ට් එක වෙනවා. ඉතින් අපිට අර හුඟක් වෙලාවට අපි හුඟක් වෙලාවට මට හම්බෙලා තියෙන දෙයක් මගේ ළඟට එන මානසික රෝග තියෙන අය මට හම්බුනෙන් පස්සේ මම බලනකොට ඔවුන් මනෝවිද්‍යාව යම් කිසි කාලෙක ඉගෙනගෙන තියෙනවා. මනෝවිද්‍යාව යම් කිසි කාලෙක ඉගෙනගෙන මේ මානසික රෝග විශේෂයෙන්ම OCD වගේ තියෙනවා නම් OCD එක අධික බයක් කියන දේ ඇති වෙනවා. දැන් ඔන්න එක දවසක් අනුරාධපුරේ මගේ සෙන්ට් එකේ මට එක දුවෙක් මට ඇවිල්ලා කිව්වා අනේ සර්
මං ඒ දරුවගේ නමම මට කියන්න අවසර දීලා තියෙන හින්දා මං නමම කියනවා. මේ අපි ඔහුට කියමුකෝ ආසිරි කියලා. ඇත්ත නම නෙමෙයි හොඳේ. ආසිරි කියලා කියමු. මේ ආසිරිට පුළුවන් නම් කතා කරන්න සර්. එයා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. ඉතින් දරුව මගෙත් එක්ක ඇවිල්ලා ප්‍රශ්න කතා කරනවා. හැබැයි මේ දරුව මට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. මේ දුවෙක් තමයි මට ඇවිල්ලා කියන්නේ. මෙයාට කතා කරන්න කියලා. ඊටස් මං මංකෝ පුතේ මාව හම්බෙන්න අද ප්‍රෝග්‍රෑම් එකේ වුණාම මාව හම්බෙන්න කියලා කිව්වා. ඊට පස්සේ දැන් ඔහු එනවා. මාව හම්බෙලා දැන් මට මොහු මොකුත් කියන්නේ නැහැ. ඊටස් ඉතින් මං ප්‍රෝග්‍රෑම් එක ඉදා ඉවර කළා. ඉතින් මං කොළඹ ආවා. අර දූ මගෙන් අහනවා නේ නෑ නේ සර් සර්ත් එක කතා කර කියලා මොකුත් දුන්නේ නැහැ. මං හිතුවා මොකද්ද යාගේ ප්‍රශ්නේ? සයා දන්නේ නැහැ සර්. එයා හැමදේම ජීවිතේ පාවෙලා ඉන්නේ. මොනම දෙයක්වත් එයා උනන්දුවකින් කරන්නේ අපි දන්නවා එයා දක්ෂයි කියලා. පිස්සෙක් වගේ සර්. එයා හැසිරෙන්නේ සම්පූර්ණ පිස්සෙක් වගේ. පස්සේ මං ඊළඟ දවසේ අනුරාධපුරේ ගියාන් පස්සේ මං ආපවර දරුවව මේ ඒ කියන්නේ දවල් කණ්ඩ එහෙම මගෙත් එක්ක අරගෙන මම චුට්ටක් ඔහුත් එක්ක ටිකක් සමීප වුණා. ඔහුට හුඟක් ආදරේ දුන්නා. හැන්දෑව ඊට පස්සේ අර කතා කරන්න නෙමෙයි මං කිව්වා අනේ පුතේ මට චුටි පුංචි වැඩ ටිකක් තියෙනවා මේ ඔයා එන්න මගෙත් එක්ක මට පොඩ්ඩක් උදව් කරන්න. ඔයාත් අනුරාධපුරේ ඉන්නේ කියලා ඉතින් මම මේ දරුවව දාගෙන යනවා වාහනේ. මං දාගෙන ගිහලා දැන් මං ක්‍රමානුකූලව ඔහු අප්‍රෝච් කරනවා ඔහුගේ මේ හැංගිල ඉන්න දේ එළියට ගන්න. ඔහු මට කියනවා සර් කවුරුත් දන්නේ නැහැ මගේ බ්‍රේන් ටියුම් එකක් තියෙනවා. මේ බ්‍රේන් ටියුම් එකින්ද මං තව ජීවත් වෙන්නේ සුමාන දෙකයි සුමාන තුනයි. මම මැරෙනවා. ඉතින් මම මොකටද සර් ඉගෙනගෙන මේවා කළා වැඩක් නැහැ. මම මැරෙන්න ඉන්න කෙනෙක්. මං ඊට පස්සේ මං කිව්වා අනුරාධපුරේ ඉන්නවනේ අපේ සුප්‍රකට වෛද්‍යවරයා ડોક્ટર ගුණවර්ධන. මං කියනවා පුතේ අපි යමු ડોક્ટર ගුණවර්ධන ගාවට. ડોક્ટર ගුණවර්ධන කැන්සර් තිබුණත් සනීප කරලා තියෙන ડોક્ટર කෙනෙක්. මම ඔයාව එක්කන් යන්න යම් මගෙත් එක්ක. ඊට පස්සේ මම ඔහු අරගෙන යනවා ડોક્ટર ගුණවර්ධන හම්බෙන්න යනවා. හම්බෙන්න යනකොට සෙනග හොඳටම මම ડોક્ટર කෝල් එකක් දාලා කියන මම මේ කෙනෙක් ඉන්නවා මම මෙයාව අරගෙන එන්නම් අන්තිමේ විදියට මොකද අර මිනිස්සු මරා ගන්න කාලේ ඔහු හම්බෙන්න. ඊට පස්සේ මම අර දරුවට කියලා පුතේ මං රූම් එකට ගිහලා මං චේන්ජ් එකක් දාගෙන ඉන්නවා ඔයා ඉන්න. කොල්ල පැන්න ගිහිල්ලා. ඊට පස්සේ මං ආපහු පහුවත පන්දෙන් ගෙන්න ගත්තා මෙයාව. ගෙනගෙන හැවෙන් පස්සේ මට කියනවා මං කොහොමද සර් ආපහු ඒ ડોක්ටර් කවට ගිහලා මං මැරෙනවා කියන කහගන්නේ. මට ආයෙක අහගන්න ඕනේ ඒකින්ද මං ගියා. පස්සේ මම කිව්වා පුතේ මේක සනීප කරන්න පුළුවන් මේක බය වෙන්න එපා ඔක සනීප කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔහු ඇත්තටම ඔහු ඔහුගේ අක්කා වැඩ කරන්නේ කළුබෝවිල හොස්පිටල් එකේ. ඔහු අක්කා හොයාගෙන ඇවිල්ලා වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා චෙක් කරලා බලනවා බ්‍රේන් ටියුම් එකක් නැහැ. ඔහු දැනටත් අනුරාධපුරේ ඉන්න හොඳ ගායකයෙක්. අති දක්ෂ ගායකයෙක් හොඳට ඉන්නවා ජීවත් වෙන. එතන අර මට ওই විදිහට හම්බෙලා තියෙනවා. මට ඒඩ්ස් ඇදිලා කියලා විශ්වාස කරගෙන ඉන්නවා. හැබැයි කවදාකවත් ඒඩ්ස් ටෙස්ට් එකක්වත් කරන්නේ නැහැ. මේ හින්දා දැන් මම මැරෙනවා. මට නම් දැන් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. අපි හුඟක් වෙලාවට අපේ විශ්වාසයන් අපි හදාගෙන අපිම සීමා වෙලා මේ අර දන් වල දාලා තිබ්බ අලියා ඒක දන්නවනේ දුව. පුංචි කාලේ පොඩිම පොඩි කාලේ අලිපැටියෙක් ගෙනාම ওই අලිපැටියව බඳිනවා කඹේකින්. ওই කඹේ කඩා ගන්න අලිපැටිය උත්සාහ කරනවා බැරි වෙනවා. ඊට පස්සේ එයා මේක ට්‍රයි කරන හැබැයි කොයි විදිහේ හරි කවිය කඩා ගන්නවා. කඩා ගන්නකොට මොකද කරන්නේ? එතකොට දන් වල දානවා. දන් වල දැන් මමත් දන් වල කඩා ගන්න උත්සාහ කරනවා. දන් වල කොච්චර කඩන්න උත්සාහ කරත් දන් වල කඩන්න බෑ මේ පොඩි අදිපැටියට. එයා කකුල තුවාල වෙනකල් උත්සාහ කරනවා. කකුල තුවාල නම් පස්සේ එයා එයාගේ ඔළුවට කියනවා මේ දන් වල දාලා තියෙනකල් මට යන්න බෑ කියලා. ඉතින් එයාට දන් වලක් දාලා තිබ්බත් දෙකක් දාලා තිබ්බත් ආයෙ අරයා යන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි මද කිපෙන කාලේ එනවා. මද කීපෙන කාලේ කියන්නේ තර්ක බුද්ධියෙන් වැඩ කරන කාලේද ආවේගවලින් වැඩ කරන කාලේද? ඒ දවස් ආවේගවලින් වැඩ කරනවා. එයාට ඕනේ ඇතින්න ගහවට යන්න විතරයි. එයාට මේ ඩ්‍රයිව් එක සෙක්ෂුවල් ඩ්‍රයිව් එක එයාව පොළඹවනවා මාව මෙතෙන්ට ගෙනියන්න ඕනේ කියලා. දැන් එයාට තර්ක බුද්ධිය වැඩ කරන්නේ නැහැ. දැන් අපි හැංගීම් වලින් වැඩ කරනකොට අපේ තර්ක බුද්ධිය නිහඬ වෙනවා. දැන් යන්න ඕන වෙනකොට ඔන්න ඇත් ගොව්ව දන්නවා මේ කාලේ දන් වල දාලා තිබ්බොත් මේ අනිවාර්යයෙන්ම කඩා ගන්න. ඉතින් දන් වල හතරක් පහක් දාලා තියන්න ඕනේ ඒ කාලට. අර කාලේ ඉවර වෙච්ච ගම ආපහු තනිදන් වෙලෙන් ඉන්නවා. ඉතින් මේක තමයි ස්වභාවය. ඇත්තටම ඔබේ විශ්වාස පද්ධතිය. ඔබේ විශ්වාස පද්ධතිය දැන් අපි හුඟක් වෙලාට දැකව කොවිඩ් ඇවිල්ලා තියෙන කාලෙත් හැම දවසකම
කොත්තමල්ලි ටිකක් බොන්න ස්ටීම් කරන්න මේක කරාම විස බීජ තිබුණත් මේක නැති වෙයි කියලා කිව්වා ඒ විශ්වාසයම මිනිස්සු බෙහෙවින්ම සූපත් කරා සූපත් කරා දැන් මට මේ කතාව සර්ක කතා බහ කරන මට මේකට කවදාවත් විසඳුමක් ලැබුණ නැහැ මේ මාගේ ඥාති සහෝදරයෙක් හිටියා يعني වැඩිහිටි කාන්තාව නිරන්තරයෙන් මෙයා පොඩි කාලේ ඉඳලා කියලා දින කවදා හරි යට කැන්සර් එකක් හැදෙනවා කවදා හරි හැදේ කවදාවත් හැදිලා නැහැ පවුල කෙනෙකුට වන්නේ නැහැ නමුත් ඇය තරේම විශ්වාස කරා කවදා හරි යාට දරුවෝ තනි හදවත් තනි වෙනවා නමුත් අවසාන කාලෙදී ඇයට ඒ දෙ සිද්ධ වුණාස ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට අපි දැඩිව අපේ සිතට යම් කිසි දෙයක් ඔබවනවද ඒ කවදා හරි දවසක ඒක තමන්ට විපාක දෙනවා කියන දේ තමයි ඔබතුමා කියන්නේ අනිවාර්යයෙන්ම වෙනවා ඒ එක හුඟක් වෙලාට එන්නේ අපි මේ ඕවර් තින්කින් එහෙම නැත්නම් එක පුංචි කරුණක් ගැන ප්‍රමාණයට වඩා ප්‍රමාණයේ ඉක්මවා අපි ඒක ගැන හිතනවා අපි ඒක ගැනම හිතනවා මට මේක තියෙනවා කියලා විශ්වාස කරන්න පටන් ගන්න මේ විශ්වාස කරන්න පටන් ගත්ත ගමන් ඒක විශ්වාසයක් බවට පත් වෙනවා ඒ විශ්වාසයට අනුව තමයි ඔබට ප්‍රතිඵල ලැබෙන්නේ ඔබ ඉල්ලන දේ නෙමෙයි ඔබට ලැබෙන්නේ දැන් ඉල්ලන්නේ මාව සනීප වෙන්නේ කියලා නමුත් ඒ කියන්නේ මට මේක ඕනේ නැහැ කියන එක කියනවා නමුත් හැමතිස්සෙම ඔළුවේ තියෙන සංකල්පේ මොකද්ද මට පිළිකාවක් එනවා සාමාන්‍යයෙන් මානසික විසාදය වගේ දේවල් කියන්නේ එහෙම එහෙම කෙනෙක් නොවුනත් සමහර වෙලාවට මේ ප්‍රශ්නත් එක්ක හිතනවා මට මේ විෂාදය වගේ තත්ත්ව තියෙනවා මට මේ ප්‍රශ්න තියෙනවා ඒ නිසා මම ලෙඩෙක් කියලා. සර් එතකොට මේ අපිට මේ දේවල් වලින් මිදෙන්න අපේ මනසට දෙන්න පුළුවන් උපදේශන් මොනවාද අපේ අපි ඇතුල් කරගන්න ඕනේ මොන වගේ දේවල්ද අපි හැමදාමත් ලෙඩ වෙන්න නෙමෙයිනේ කැමති නමුත් අපි ලෙඩ බලෙන් අර ගන්නවා නමුත් මේ ලෙඩ අපේ හිතින් අයින් කරගන්න අමාරුයි ගත්තට පස්සේ කොහොමද සේ අපේ හිතට මේ දේවල් ඇතුල් කරගන්නේ ඔබ හැම තිස්සෙම ඔබ කියන්නේ එපා මේක මට මගේ ඔළුවේ කැකුම මගේ බෙල්ලේ කැකුම මේ මගේ කකුල කැකුම මගේ කොන්ද කැකුම මේක මගේ කරගන්න එපා. ඒක පළවෙනිම දේ ඔබ සූපත් ඔබට වේදනාවක් ආවත් මේක මට අයිති දෙයක් නෙමෙයි මට මේ ඇවිල්ලා තියෙනවා. හැබැයි මගෙන් මේක මිදෙනවා මම සූපත් වෙන මම ආපහු ඉස්සර හිටියා වගේම මට ඉන්න පුළුවන් ශක්තිය හම්බ වෙනවා ඒකයි ඔයා කියන්නේ. ඔයා හැමතිස්සෙම ආගේ ඔළුවට යෝජනා කරන්නේ මම සූපත් මට ආපහු අර විදිහටම වැඩ කරන්න පුළුවන් කියලා. එතකොට එහෙම කියන්න පටන් ගත්තන් පස්සේ ඒක වෙනවා. දැන් මට හොඳට මතක සිදුවීමක් තියෙනවා කොළඹ ආනන්ද විද්‍යාලයේ එක ගුරුවරියක් ඇය පිළිකාවකින් හැදිලා දැන් මේ පිළිකාවෙන් මැරෙන්න ඉන්නවා. ඇය මට කියනවා කිත්සිරි මැතිතුමා තමයි ඒකල විදුහල්පතිතුමා. කිත්සිරි සර් සමහර දවසට මම වාහනේ යනකොට මගේ ගාවට ඇඩ්මිෂන් පොත අරගෙන එනවා. මගේ අත්සන ගන්න. ඒ කියන්නේ අන්තිමේදී ස්වාමීන් වහන්සේලා එකතුලා මට මේ පිරිත් කිව්වා. මම මැරෙනවා දැන් මැරෙන්න කලින් පිරිත් පවා කිව්වා මම එක දවසක් මම බලනකොට මගේ දරුවා බලාගෙන ඉන්නවා මගේ දිහා ඇස් දෙකේ කඳුළු පුරවගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා මම දරුවට කතා කරන්න උත්සාහ කරන මට ඇඳෙන්නේ නැගිටින්න බෑ මම සම්පූර්ණයෙන් දැන් මැරෙන්න මේ වැටලා ඉන්න කෙනෙක් මට හැබැයි දරුවා මේ විදිහට වැටෙන්න බෑ මට මොකද්ද මන් දන්නේ මට ආවේගයක් ආවා මං ඒ ආවේගෙත් එක්ක මං කොහොම හරි ආයාසයෙන් නැගිටලා දරුවා ගාවට ගියා ගිහිල්ලා මං කිව්වා මම මිමිනුවා පුතේ අම්මා අපව ඉස්කෝලේ එනවා අම්මා අපව යට උගන්නන්න එනවා ඒකෙන්ද මගේ පුතා බය වෙන්න එපා කියලා ඇය තාමත් ජීවිත නැතර ඉන්නවා ජීවත් වෙනවා කියන්නේ SMS දෙයක් නෙමෙයි මේක අපේ වාසනාවට ලැබිච්ච දෙයක් මේ වගේ ලස්සන ජීවිතයක් ගත කරන්න ඔබ කුමන තරාතිරම පුජ්‍යලේ කෝ වේවා ජීවත් වීමේ අයිති ඔබට නැති කරගන්න බෑ මේ අහක යන ළඩවල ඔබ ඇඟට දාගන්නත් බෑ නමුත් අපිට මොන ප්‍රශ්න මේ පාරිසරික ප්‍රශ්න වෙන්න පුළුවන් වෙන ඕනම ප්‍රශ්නයක් තිබ්බත් අපිට ජීවත් වීමට කුමන හෝ එක හේතුවක් තිබ්බොත් ජීවත් වෙන්න පුළුවන් නේද සර් මෙහෙම ජීවිත සමහර අපි දැන් අහනවනේ ගොඩාක් ප්‍රශ්නත් ඒ ජීවිතේ අතහරින දේවලුත් අත සමාජයේ වෙනවන අනන්තවත් ඒතර අපිට මේ අපේ ජීවිතේ ගොඩනගා ගන්න මොන වගේ හේතුද අපිට වැදගත් වෙන්නේ පළවෙනිම දේ දැන් ඔබ දැකලා තියෙනවද මේ බලේ ඉන්න දේශපාලඥයෝ බලේ ඉන්න දේශපාලඥයෝ සහ ව්‍යාපාරයක් කරන ව්‍යාපාරිකයෝ ලෙඩ වෙනවා හරි අඩුයි ඒගොල්ලෝ ලෙඩ වෙනවා හැබැයි ලෙඩ වෙන්න වැඩිපුර චාන්ස් එකක්වත් ඒගොල්ලන්ට තියෙනවා ඒගොල්ලන්ගේ ජීවිතවලට ලෙඩ ගැන හිතන්න බැරි තරමට ඒගොල්ලෝ බිසි වෙලා ඉන්නවා ඒගොල්ලෝ විසින් ඊගවට කරන්න ඕනේ දේත් එක්ක ඉතින් හුඟක් වෙලාවට ව්‍යාපාරික මහතුරුන්ගේ මං පුද්ගලික මං හුඟක් ලංකාවේ අත්ඉඳලා තියෙන දෙයක් තමයි කොයි හරි වෙලාවක තමන්ගේ ව්‍යාපාරයේ මං දැන් වයසයි දරුවන්ට බලා ගන්න කියලා දරුවන්ට දීපු දවසේ ඉඳලා පහුවදා ඉඳලා ඔවුන් ලෙඩ රෝග පටන් ගන්නවා
mata kian na balan na balai indala emeti kenik, probala kriya shidi emeti kenik widiri indala, lede bela meruna kenik kinnona, ehema emeti wera ikwidiri te miyagi kenik innoa darma siri sira naik maatmia, ekari te pichana maat dia metuma, onna ocharai man dan na example lega te tieni, dan siri mau bandar na kemeti niya twisra ma gatem pasitame e unga wela te meke weni. Kriyashiliwa kriyakari deshapalane inna kenek eya kochchara vayasata giyat eya mona lediye thibbat eya igawata minissunge issara hina vela innone appearance ekak tiyaganna one minissunge igawa chandata yanna one mekat ekka eyata me shaktiya hambenawamai hari අද දවසේ අපි ඉතාමත් වැදගත් මාතෘකාවක් තමයි කතා බහ කරේ. ඉතින් ඔබ මේ අහ කියන දේවල් ළඟට දාගන්න එපා. ඔබ හැම වෙලේම ධනාත්මක සිතුවිල්ලෙන් ජීවත් වෙන්න. මේ වටපිටාවේ කොමන දේ සිද්ධ වුණත් ඔබ නිරන්තරයෙන් හිතන්න ඕනේ මම පොහොසත් මම නිරෝගිමත් පුද්ගලෙක් මට මේ මම හොඳින් හිටියොත් තමයි මේ හැමෝම මට සුවපත් කරන්න පිළිවන් කියන. අද දවසේ අපි කතා බහ කරේ සනත් ගමවිසය එක තව Bukan dia malah tempatnya kata bahagian di, namanya punca kalle madi itu tempatnya kata karena namu tapi tawa dosa kami ini balap rute itu mari sama dengan Aibon itu mati. Aibon. Tawa dosa kami ini dia itu, wadah kasakat cawak samping kami mau Aibon betul.